ගොඩක්ලට වාහන යනකොට පොලිසියෙන් නැවතුත් එන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ දැන් මම වෛද්‍යර කියලා කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම අයිඩියා කිල්ලනවා මේ බලන්න ඕනේ කියලා. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක බය තමයි ගොඩක් අය. ඒක ඇත්තට මමත් එක නොටිස් කරලා තියෙන තැන ගොඩක් අයද මම දැක්කහම දැන් කතා කරපුවහම මුලම කතා කරන්න කලින් ඒකට බය වෙනවා. ගෑනු ළමයි නම් කොහොමද කියලා දන්නේ නැහැ. මේක ආච්චිලා එමනම් බය වෙනවා. ඒ කියන්නේ ගෑනු ළමයි බය වෙලා නැහැ. බය වෙන්නේ නැති මොකද කියන්නේ නැහැ නේ කියලා. ආච්චිලා මම සාමාන්‍යයෙන් කියනවා මොන දැක්කිලි වුණට මුලින්ම මහත්තයට බය වෙලා හිටියේ නැත්නම් පුතා කියලා කියන අය ඉන්නේ අමුතු විදිහකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් කියලා කියන්න බෑ නේද? දැකපු ගමන් රවුල කොණ්ඩේ ආවා. දැකපු ගමන් බය වෙනවා. ඇත්ත කියන්න බෑ. මම ડોක්ටර් කෙනෙක් වෙන්නේ රෝහලට විතරයි. ඉතින් එලියට ආවට පස්සේ මම සාමාන්‍ය මිනිස්සෙක් නෑ. ඉතින් එහාට මම ડોක්ටර්කම අරන් යනවා කියලා කියන්නේ ඒක ඉතින් ඒක තමන්ගේ වැඩක්. අන්න ඒක. ඒක තමන්ගේ වැඩක් නේ. ඉතින් එලියට ආපම මට වුණත් මම සාමාන්‍ය මිනිස්සුෙක් විදිහට ඉන්නේ. ඉතින් එහාට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ડોක්ටර් කෙනෙක් විදිහට මට කවුරුත් බෙනිෆිට් කරන්න ඕනේ. කවුරුත් මට මේ ડોක්ටර් කෙනෙක් විදිහට සලකන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මීන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක ආයුබෝවන් වාසනාවන් හැමෝටම අද නිලමේ ඇවිල්ලා ඉන්නේ නාවලපිටියට. අපි ඉන්නේ නාවලපිටිය ෆිට්නස් පැරඩයිස් ජිම් එකේ. අපි කතා කරන්න යන්නේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කරන දස මහයෝධයෙක් වගේ වෛද්‍යවරයෙක් ගැන. මේ කවුද? අපි එයා ගැන දැනගමු. හැම දෙයකටම කලින් මතක් කරනවා නිලමේ YouTube channel එක subscribe කරන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න, share කරන්න, තව කෙනෙකුට මේක බලන්න. අපි බලමු කවුද මේ දස මහයෝධයෙක් වගේ ඉන්න වෛද්‍යවරයා කියලා. මේ දින කිහිපයකට කලින් Facebook මාධ්‍යාලේ අපි දැක්කා එක්තරා ලස්සන ඡායාරූපයක් අලියෙක් එක්ක අපේ කෙනෙක් කරපු ෂූට් එකක්. ඒක දැකපු ගමන් අපි ටිකක් කපාටම ගන්න දසමහයෝධයෙක් වගේ නිකන් යෝධ පෙනුමක් ලොකු ගැම්මක් කියන ෆොටෝ ෂූට් එකක් තමයි දැක්කේ. ඇත්තට මේ කවුද? වෛද්‍ය කමල් රත්නායක. අද නිලමේගේ කතාවේ කතානායකයායි බොමලි. අරමලි. මුලින්ම මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න අපි ෆොටෝ ෂූට් එක ගැන කතා කරන්න කලින් වෛද්‍යවරයෙක් කියපුවම අපේ හිතේ බැවෙන්නේ ඇත්තටම ගෝ ට්‍රැවල් පොන්ට් එක අපල ලස්සනට පාඩු වෙරි විච්ච විදියට වැඩ ටික කරගෙන ලස්සන පිළිවෙලට කාම් ඉන්න කෙනෙක්. නමුත් ඔබතුමා දැකපුවම එකපාරටම කෙනෙක් මේ වෛද්‍යවරයෙක් නෙවෙයි කියලාත් කියන්න පුළුවන්. පොඩ්ඩක් තියෙන ඉන්න පෙනුමට ඒ තියෙන ගතිපැවතුම වල. ඇයි මේ අමුතු විදිහකට වෙනස් වෙලා ඉන්නේ? මෙහෙම මමත් අතරම නිවිච්ච කෙනෙක් තමයි. ඒ කියන්නේ මම ටිකක් නිශ්ශබ්දයි. උනාට මගේ බාහිර ස්වරූපෙන් ගොඩක් අය මේ මම හිතන්නේ සාමාන්‍ය වෛද්‍යවරයෙක් විදිහට දකින්නේ නැහැ මම. ඒ කියන්නේ ගොඩක් අය අතරම වෛද්‍යවරයෙක් කියලා හිතන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ දෙන්න මම ගොඩක් වෙලාට මම වාහන යනකොට පොලිසියෙන් නැවතුත් එන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ දැන් මම වෛද්‍යවරයෙක් කියලා කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම අයිඩියා කිල්ලනවා මේ බලන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක ඉතින් හැදිලා තියෙන ලංකාවේ අර මේ කල්චර් එකත් එක්ක හැදිච්ච ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක වෙනස් කරන එකත් එක්තරා විදිහක මගේ මේ මේ ටාගට් එකක් මම මෙහෙම ඉන්න. ඒ කියන්නේ මොකද හේතුව හැමෝම දකින්නේ අර ටිපිකල් මේ විදිහට ඉන්න කෙනෙක් ඉන්න ඕනේ. එතකොට යාලා ඒ අර අපි දකින ඉමේජ් එකට යාලා ක්වලිටීස් දෙනවා. මේ ඔව් ලේබල් කරනවා මෙයා හොඳ ડોක්ටර් කෙනෙක්. මෙයා නරක ડોක්ටර් කෙනෙක් කියලා. නමුත් සමහර වෙලාවට අර අපි ඔය බාහිරින් දකින්න කෙනා සම්පූර්ණ වෙනස් මනුස්සය වෙන්න පුළුවන් ඇතුලේ. දැන් එතකොට දැන් හොස්පිටල් එකේ වැඩ කරනකොට දැන් රවුල වවලා කොණ්ඩේ ගුලියක් ඇඳලා දැන් ડોක්ටර් කෙනෙක් ඉදර ඇඳලා එහාට මෙහාට යනකොට ප්‍රතිචාර විවිධාකාරයට සමහර වෙලාවට බය වෙනවා තේදි. ඔව් ඇත්තම කිව්වොත් මුලම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක බය තමයි ගොඩක් අය. ඒක ඇත්තට මමත් එක නොටිස් කරලා තියෙන තැන ගොඩක් අයද මම දැක්කහම දැන් කතා කරපුවහම මුලම කතා කරන්න කලින් ඒකට බය වෙනවා. ගොඩක් අය එහෙම තමයි. ඒනට පස්සේ දැන් මම කතා කරන්න පටන් ගත්තට පස්සේ හරි මම අඳුරගත්තට පස්සේ ගොඩක් අය දන්නවා මම එහෙම කෙනෙක් නෙවෙයි කියලා. සාමාන්‍යයෙන් මම ලෙඩුන්ට බයින කෙනෙක් නෙවෙයි. ඒක මගේ ප්‍රතිපත්තියක් විදිහට තියෙන එකක්. ඉතින් එතකොට මම කතා කරන්න පටන් ගත්තට පස්සේ ඊපස්සේ කටේ දන්නවා දැන් එහෙම බලපුවා. දැන් අපිටම දැන් ඔබ තරුණෙක් දැන් ගෑනු ළමයෙක් දැකපු ගමන් පාර්ශ්ව දේහධාරී ඇත්තම කිව්වොත් අර 6-4 කියන කතන්දරේ හරි උස්සමාතයි ඇඟ ලොකුවට හදලා තියෙනවා රැවුල වල පොඩ්ඩක් ගෑනු ළමයි නම් කොහොමද කියලා දන්නේ නැහැ. මේක ආචිලා එමනම් බය වෙනවා. ඒ කියන්නේ ගෑනු ළමයි බය වෙලා නැහැ. බය වෙන ඇති මොකද කියන්නේ නැහැ නේද කියලා. ආචිලා මම සාමාන්‍යයෙන් කියනවා මොන දැක්කිලි වුණට මුලින්ම මහත්තයට බය වෙලා හිටියේ නැත්නම් පුතා කියලා කියනා ඉන්නවා. ඉතින් පුතාට මම බයයි මුලින්ම හැබැයි ඊට පස්සේ කතා කරලා පස්සේ සාමාන්‍යයෙන් මාත් එක්ක හරි හොඳට ෆිට් වෙනවා. ගොඩක් අය ඇත්තටම සෑහෙන වෙයි. මම හිතන්නේ ඔය ක්ලිනික් ලෙවල් එකේදී මගේ සෑහෙන ගොඩක් අම්මලා මාත් එක්ක හරි එකතු වෙයි. මොකද හේතුව මම වැඩ ගන්න ෆීමේල් ලෝඩ් එක වැඩි වරම. ඉතින් එතකොට ආචිලා තමයි ගොඩක් වෙලාවට මාත් එක්ක ෆිට් වෙන්නේ. දැන් එතකොට අපි ෂූට් එක ගැන කතා කරමු. දැන් මේ ඇත්තටම
hita duwanne dekapu gama mage hita pawu pake pawudgalikewa dekapu gama mama ehttarama oy photos tika dekapu gama aliyek ekka hasti rajayek ekka ara e kaalayata thamai yanne konde guliya bæthala rahula wala ara aliya wallan inna wana meya yodhek dasama yodhekge lakshana thamai peenne ehema deyak karanna hituwe ehttarama me photo shoots mama maha godak karala neha namuth ara me mama kiripak galla thiyena dan me kaalaya thurata anga dan man me man bodybuilding padan gathata passe yana kaalaya thurata අවුරුද්දර දෙකක් තුනක් මම කරනවා ඒ කරනකොට සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාට තෝරගෙන කරන්නේ මේ සාමාන්‍යයෙන් ඒක ෆොටෝග්‍රාෆර්ගේ ටීම් එකකට තමයි මම කරන්නේ ඉතින් එහෙම කරන දෙන්නයි මම ඉන්නේ අතන මම කරලා තියෙන දෙන්නෙක් එක්ක වැඩිපුර මම කලාතුරකින් ඔය තව කෙනෙක් කතා කරුද්ද නම් මිසක් ආ ඒ දෙන්නන් එක්කෙනෙක් තමයි මේ ෆොටෝෂූට් එක කරේ මම අතනම මේ ගොඩාක් ටැලන්ට් මේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් මේ මල්ලි රවි කියලා මේ ඔයාලා දන්නවද සමහරට මේ එයා තමයි තීම් එක දෙන්නේ සාමාන්‍යයෙන් මම දැකුව වෙනස්ම ෆොටෝග්‍රාෆර් කෙනෙක් එයාගේ තීම්ස් ගොඩක් වෙනස් දැන් මේක වුණත් අලියෙක් එක කරමු කියලා තමයි එයාගේ තීම් එක දීුනේ ඊට පස්සේ අපි දෙන්නම කතා වෙලා තමයි ගියේ අපි ගියාට පස්සේ දැන් අපිට අර කලින් මේ හිතන විදිහට කරන්න බෑ ඒක මොකද සත්‍යෙක් වුණත් ඌත් අර මේ මේ අපිට ඕන විදිහට ඉන්නේ නැහැ නේ දැන් අපි වාහනයක් එක්ක ෆොටෝ ගන්නවා වගේ නෙමෙයි ඉතින් ඌත් ඒක අර කනෙක්ට් වෙන්නේ නැතුව බොණ්ඩයක් හදාගන්න දේ කරන්න බෑ සත්‍යෙක් එක කරනවා කියන්නේ ඒක ලේසි නෑ සාමාන්‍ය ප්‍රතිපත්තියක් විදිහට මම සාමාන්‍යයෙන් සතු හදන මිනිස්සෙක් නෙමෙයි මම මේක ප්‍රතිපත්තියකින් සතු හදන්න කැමති නෑ. ඉතින් මම වුණත් සම්පූර්ණ සාමාන්‍ය විරුද්ධයි හීලා සතු ඉන්නවට. නමුත් ඉතින් දැන් අපි මේ වෙනකොට හීලා කරලා ඉන්න සතු අපිට ආපහු කැලෑවට නිදහස් කරන්න බෑනේ. එතකොට ඒ සතුන්ට අපිට දෙන්න පුළුවන් ආදරය කරනවා සහ අවශ්‍යතාවල. ඒවා සපේන එක මිසක් අපි ඉතින් එහාට අපි ඒ සතු ඇති කරන්න ආපහු කට්ටිය පෙළඹෙන එක නවත්තන එක කරන්න ඕනේ. දැන් ඉන්න අයට ආදරය දෙන්න එපා දැන් මේ සතාගේ එකයි තිබුණ විශේෂත්වය මම දැන් ඔය මේ සතා ගැන කියනවා ඇත්තටම පුදුම ඒ කියන්නේ මේ කියන්නේ මාරව බැඳීමක් ඒ කියන්නේ ඒක මම ගියේ පැය භාගය පැයයි වගේ තමයි සත දෙක හිටියේ නමුත් උන් ඒ කියන්නේ සතෙක් කියලා කියන්නත් බැරි තරම් මාරව මේ ලෙගදි දැන් ඔයාලට සමහරවිට ෆොටෝස් දාගෙන විතරදී මේ ඌර බදා ගන්නකොට ඌගේ පැතර හැරෙනවා ඇඟට එනවා දැන් අපි මම බදාගත්තොත් ඌ එනවා ඇඟදී ඇඟට හරිම ඒ කියන්නේ මේ මේ සතාගෙන මොන මේ එකත් ලෙන්ගතු කොමක් ඒ වගේම තමයි ඉතින් ෆොටෝග්‍රාෆර් එයා මට කිසිම වෙලාවම මේ ෆෝස් කරන්න කියලා කියලා නැහැ ඒ කියන්නේ මේ විදිහට ඉන්න ඕනේ මේ විදිහට ෆෝස් කරන්න කියලා මම ඒ වෙලාවේ නැචරලි හැසිරෙන විදිහට තමයි ගොඩක් ෆොටෝස් ගහලා තියෙන්නේ ඒකයි මම හිතන්නේ ඔක ගොඩක් ලස්සන වෙන්න හේතුව ඒ කියන්නේ ඒකේ මම ඔය ඌ දිහා බලනවා වුණත් මම අර හිතලා බලපේ වනේ දැන් එතකොට නැත්තම් අලියා හැම හැරෙන්නේ නැහැ නේ මේ බලනකොට දැන් ගොඩක් තැන් වල හරියට නොටිස් කරා නම් අලියා හැරලා ඉන්නේ ගොඩක් වෙලාවට මන් දිහා බලාගෙන ඒක ඔය ඒ අර බොන්ඩ් එකත් එක්ක තමයි ආවේ මම හිතන්නේ ඒක නිකන් නැචරල් ඕ ඒක ගොඩක්ම මේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ නැත්නම් ෆොටෝග්‍රාෆර්කට රවි මල්ලිට එයා ඒ කියන්නේ මට කිසි බාධාවක් සදාට බාධා කරන්න එයා පැත්තකට සම්පූර්ණ ෆොටෝස් ටික ගහගත්තා ඒ කියන්නේ ගහගත්ත කෙනා එයා හරියට වැඩේ කරලා තියෙනවා ඉතින් මට මමත් පුදුම වුණා අතර මේ ෆොටෝ ටික දකින්න කොට අන්තිමට අතර මේ ඒ ෆොටෝ ෆොටෝස් ටික දැකපු ගමන් මම හැමෝම කතා වුණා කවුද මේ මේ තස්මා යෝධෙක් වගේ මේ අලියත් එක්ක ප්‍රොපෝස් ගහපු පුද්ගලයා කවුද කියලා ඉතින් අද දැනගත්තා ඔහු කවුද කියලා දැන් වෛද්‍යතුමනි මේ අපි කතා කරොත් ප්‍රතිචාර ගැන දැන් මේ ෆොටෝ ෂූට් එකට හම්බෙච්ච ප්‍රතිචාර සතත් එක තියෙන ෆොටෝස් තමයි තිබුණේ ඒක ඇත්තම බොරුවක් නෙමෙයි ඒක ඒ වෙලාවේ ඇත්තම ඇච්චිච්ච බොන්ඩ් එක ඒක කවදාවත් මං හිතන්නේ මොකද ජීවිත කාලේ සතෙක් නෙමෙයි ඇත්තම මං හිතන්නේ අපි ඔක්කොම සතුනේ අර ඒ වුණාට අර අපි අතර තිබුණ බොන්ඩ් එක ඒක ජීවිත කාලෙම තියෙන පුළුවන් එකක් ඒ කියන්නේ ඒ තරම් සතෙක් ෆිට් වෙන මං දන්නේ නැහැ මං කියන්නේ අලියෝ ගාවට ඔය විදිහ කලින් ගිහිල්ලත් නැහැ ඒ වුණාට ඒ තරම් හොඳට මෙව වෙනවා කියන්නේ ඉතින් ඒ සතා තමයි මාතර තියෙන බැඳීම වෙන්නේදී ඒ වගේ ඒකත් එක්ක ලොකු ප්‍රතිචාර ආවා ඇත්තම දැන් එහෙම බලපුවම දැන් තව එකක් ඔබතුමා විවාහකද? ඔව් විවාහකයි. එතකොට දැන් එහෙම බලපුවාම දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. මට මේ මගේ හිතරේන එක. දැන් සාමාන්‍යයෙන් ඔය ෆොටෝ ෂූට් එක දැක්කම නැත්නම් ඔබතුමා වැඩ කරන තැන්වල එතකොට පාරිතුට යනකොට දැන් කතා කරන කට්ටිය ලොකු ආකර්ෂණයක් තියෙනවා. මොකද ඉන්නේ අමුතු විදිහකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් කියලා කියන්න බෑ නේද? දැකපු ගමන් රවුල කොණ්ඩේ ආවා. මම හිතන්නේ මේ වගේ දේවල් වලින් හැමෝටම යන මොටිවේෂන් එකක් පැත්තක් ඒ කියන්නේ
දැන් ඉස්සර අපි පොඩි කාලේ හිතන්නේ ડોක්ටර් කෙනෙක් වුණාට පස්සේ මේ වගේ දේවල් කරන්න බැරි වෙයි කියලා හිතන්නේ. ඉතින් දැන් මං හිතන්නේ එහෙම නෑ. දැන් මම විතරක් නෙමෙයි මට කලින් ආපු වෙනම කල්චර් එකක් හදුවා ඒ ඉන්නවා. ඉතින් මේ පැත්තේ. සහ හැම සිස්ටම් දැන් ඉන්නවා එහෙම තමන් වෙනම කල්චර් එකක් හදාගෙන යනවා. ඒ කියන්නේ මම ගත්තොත් දැන් ඔය මේ මේ හෙයා ඩ්‍රෙසින් හරි අපි සැලුම් ලෙවල් එක ඊපස්සේ ඇක්ට්‍රස්ලා අපි ගත්තොත් එහෙම නැත්නම් අපි දැන් බලමු අනිත් ෆීල්ඩ්ස් ඔක්කොම ගියම දැන් එහෙම කට්ටියක් ඉන්නවා ඇත්තටම. ඒක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ බාහිර ස්වරූපයට වඩා අපි මේ ඇතුළ දකින්න මිනිස්සු වුරුදු කරනවා. ඒක එක. අනිත් එක තමයි මිනිස්සු ජොබ් එකක් කරනවා කියලා ඒක ඒකට මැලිලා ඉන්න කියලා එකක් නැහැ. මොකද අපිට අපි ආසා හොබීස් තියෙනවනේ ඉතින් ඒ අපි කරන සර්විස් එක කරන ගමන් ඒ අපිත් ජීවිතේ විඳින්න පුරුදු වෙනවා. දැන් මම ඔය කතාවෙන් මම වෙන පැත්තකට එන්නම්. දැන් වෘත්තියත් එක්ක දැන් සාමාන්‍යයෙන් අර කලින් කියපු කතාව උදා රවුල කොණ්ඩේ වල කොණ්ඩේ කුලිය බෙදලා වෛද්‍යවරයෙක් විදියට හොස්පිටල් එකේ ඉන්නකොට ඒ වෘත්තිය අපි දකින්නේ පට්ටම කාර්යබහුල වෘත්තියක්. වෛද්‍යවරයෙක් කියන්නේ දෙත්තඩ, වලෙත්තඩ, හවසත්තඩ, ගෙවල්වල ඉන්න විදියක් නැහැ. එහෙම තමයි දකින්නේ. එතකොට ඒකත් එක්ක මේ කාය වර්ධන වැඩ කටයුතු, මේ ක්‍රීඩා කරන වැඩ කටයුතු ඒකට එන්නේ කොහොමද වෙලාව හදාගන්නේ? ඒක තමන් අතේ තියෙන වැඩක් ඇත්තටම. දැන් මම වැඩ කරන්නේ හොස්පිටල් එකේ තියෙන කාර්යබහුල යුනිට් එක. මම මෙඩිකල් යුනිට් එකේ ඉන්නේ. එතකොට අපි ඉමර්ජන්සිස් එක නහඳ එනවා බලන්න ඕන අනිවාර්යෙන්. හැම වෙලාවකම අපි ඉන්න වෙලාවට අනිවාර්යෙන් આવොත් යන්න ඕනේ එතන. ඒ ලෙඩු බලන්න ඕනේ. එතකොට ඒ වගේ විශාල කාර්යබහුල දැන් අපිට කොවිඩ් ලෙඩු බලන්න තියෙනවා. ඩෙන්ගු ලෙඩු වෙනවා. හાર્ට් ඇටැක් ලෙඩු වෙනවා. එතකොට ඒක අනිවාර්යෙන් කාර්යබහුලයි. ඒක තමයි කාර්යබහුලම යුනිට් එකක් ඉතින්. එතකොට ඒක කරනකොට මට කරන්න පුළුවන් නම් පැයක් දෙකක් වෙන් කරගන්න සතියකට. සතියේ දවසකට ඒකනේ මං හිතන්නේ අනිත් අයටත් ඒක පුළුවන් නේද? ඒක තමන්ගේ උවමනාවත තියෙන එකක් මිසක් ගන්න නැතුව අපි හැම වෙලාවෙම වෙලාව නැහැ කියන එක ඒක මේක නේ මේකෙන් තමන් ආසයි නම් ආස දෙයක් කරන්න පුළුවන් මොනකින්ද? පුළුවන්. දැන් බොඩි බිල්ඩින් ෆීල්ඩ් එකේ නැවිලා කොච්චර කල් වෙනවද වෛද්‍යවරයෙක් වෙන්න කලින් ඉඳලා දාවේ? නැහැ, ඇත්තටම වෛද්‍යවරයෙක් වෙන්න කලින් ඉඳලා එන්න ආසාව තිබුණාට ප්‍රශ්න තියෙන්නේ අපි සල්ලි. ඉතින් සල්ලි කියන්නේ මං කියන්නේ මහා ගොඩක් නෙමෙයි. නමුත් අපි දැන් මේ වගේ බොඩි බිල්ඩින් කරනවා නම් එකක් තමයි ඩයට් එක. අපි කියන්නේ කෑම. කෑම වේල් හදා ගන්න ඕන, ප්‍රෝටීන් දා ගන්න ඕන. ප්‍රෝටීන් කියල කියන්නේ මම කියන්නේ මාස් මාළු බිත්තර උනා දා ගන්න ඕනේ. ඉතින් අපි කෑම වේලකට ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි පෞල් තත්ත්වෙත් එක්ක ඉස්සර දැන් මම ජොබ් එක ගන්න කලින් නම් ඒක ගොඩක් අමාරුයි. ඉතින් ඒ හින්දා ආසාව දිනුනට එහෙම කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අනිත් එක මේ ඒ කාලේ දැනුමක් තිබුණෙත් නැහැ. මම ඇත්තටම පටන් ගන්නකොට බොඩි බිල්ඩින් පටන් ගන්නකොට මම අවුරුදු 28න් වගේ තමයි මම පටන් ගත්තේ. ඒ කියන්නේ මම මේ ડોක්ටර් කෙනෙක් වුණාට පස්සේ තමයි පටන් ගත්තේ. දැන් අවුරුදු 5ක් මම රේට පටන් ගන්නවා. මොකද ආසාව තිබුණාට ඉතින් අර අනිත් දේවලුත් හදා ගන්න ඕනේ ජීවිතේ. ඉතින් එහෙම නැතුව හරි අමාරුයි එහෙම කරන්න. දැන් මං හිතන අවුරුදු 5ක්. ඒ කියන්නේ වයසත් අපිට අවුනා. ඔව්. ඔව්. වයස නිහංගල දෙයක් නෑ නේද? එතකොට දැන් ඒ කාලය තුර දැන් ඉස්සරහට දැන් අපි තුමු දැන් ඔබ බලපුවාම වෛද්‍යවරයෙක් අර ෆොටෝ ෂූට් එක දැකපුවාම වෛද්‍යවරයෙක් කියන්න බෑ මේ යෝධෙක් වගේ එළකිරි කොල්ලෙක්. ඇත්තටම අර ආර්ය සිංහල ගතිගුණ ඔක්කොම පේන හැඩි දැඩි ඇඟක් තියෙන ඇත්තටම දැකම ගමන් අපි ඉම්ප්‍රෙස් වෙන චරිතයක්. ඉස්සරහට නිරූපණ ක්ෂේත්‍රයට එන්න අදහසක් තියෙනවා. ඒකනම් හොබි එකක් විදිහට සමහර විට අපි මා වෙලාව හමුනොත් කරන්න ඉඩ තියෙනවා. නමුත් මං හිතන්නේ මගේ යොබ් එක සහ දැන් මේ ආසාව දැන් මේ හොබි එකත් එක්ක මට තව වෙලාව හදාගන්න චුට්ටක් අපහසු වෙනවා ඒක ඇත්තටම. ඒත් ඉතින් අපි බලමු වෙලාව ඉඩ ලැබෙන විදිහට හමුනොත් ඒක බලන්න ඕනේ ඉතින්. ඒක වෙලාව තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම. අපි හැමදාම ලංකාවේ පොඩක් විශේෂ චරිත ගැන කතා කරනවා. ඉතින් අද අපි කතා කරේ තවත් එක්තරා විශේෂ වූ බහුතරයක් ජනතාව කතා කරපු තාරුණ්‍ය චරිතයක්. නාලපිටිය දිස්ත්‍රික් මාරෝවලේ සේවය නියුතු වෛද්‍ය කමල් රත්නායක මහත්මයා. ඇත්තරම ඔහු ගැන කතා කරේ අපි අර දැකපු ඡායාරූප පෙළ රසමහා යෝධෙක් වගේ හස්ති රාජයෙක් එක්ක ගත්ත ඡායාරූප පෙළ. අපි හැමෝම කතා වුණා ලස්සනයි කවුද මේ පුද්ගලයා. අද දැනගත්තා කවුද කියලා වෛද්‍ය කමල් රත්නායක මහත්මයා. ඉතින් අපේ රටට ඔබතුමා සේවයක් කරන්නේ. ඒ සේවය කරන ගමන් අපි අපේ විදියට ජීවත් වෙන්න ඕනේ කියන දේ ඔබතුමා පෙන්නනවා. අවසාන වශයෙන් මොනවා හරි බලන් ඉන්න කටින් කියන්න තියෙනවා. මට ඉතින් කියන්න තියෙන දැන් මගේ ජීවිතේ මම කියන්න තියෙන්නේ තමන් මොන දේ කරත් දැන් මම මගේ රස්සාවට මා රසයි. ඒකින් තමයි මම මේක තෝරගත්තේ. ඒකෙන් ලැබෙන අපි කියන්නේ සැටිස්ෆැක්ෂන් එක තමයි ප්‍රධානම දේ. ඒක මගේ ආසමදී. මේ දෙවුණියට මගේ ආසමදී තමයි බොඩි බිල්ඩින් කියන්නේ. ඒක එතකොට ඒ දෙකම බැලන්ස් කරගෙන යනවා. ඉතින් හැමෝටම මම හිතන්නේ හි ඩ්‍රීම්ස් තියෙනවා. තමන් ජොබ් එකක් විතර තෝරගන්න නැති තමන්ගේ ආසමදේ. ඒ වගේම අනිත් හොබීසුත් තමන් දිගටම කරගෙන යන්න ඕනේ. අනිත් එක තමයි දැන් මම ડોක්ටර් කෙනෙක් කියලා හිතන්නේ. මම ડોක්ටර් කෙනෙක් වෙන්නේ රෝහලට විතරයි. එතනින් එළියට ආවට පස්සේ මම සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි.
ඉතින් එහාට මම ඩොක්ටර්කම අරන් යනවා කියලා කියන්නේ ඒක ඉතින් ඒක තමන්ගේ වැඩක් අන්න ඒක තමන්ගේ වැඩක්නේ ඒතරින් එළියට ආපම මට වුණත් මම සාමාන්‍ය මිනිස්සු විදිහට ඉන්නේ ඉතින් ඒතරින් එහාට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඩොක්ටර් කෙනෙක් විදිහට මට කවුරුත් බෙනිෆිට් කරන්න ඕනේ කවුරුත් මට මේ ඩොක්ටර් කෙනෙක් විදිහට සලකන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ ඉතින් ඒතරින් එහාට මම සාමාන්‍ය විදිහට තමයි ඉන්නේ මට ගම විදිහට මම ජීවත් වෙනවා ඒක මං හිතන්නේ මගේ තියෙන මගේ තියෙන මේ පොඩි ගංග තියෙන සිතුවිල්ල ඒ විදිහට ඉතින් ඒ සිතුවිල්ල තුලින් අපි ජීවිතේ ගොඩක් දේවල් දකිනවා අතරම මමත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා මොකද අපි ඔය අන්තිමට කියව කතාව ඔබතුමන් වෛද්‍යවරයෙක් වෙන්නේ හොස්පිටල් එකට ගිහලා එළියට ආපුව මම සාමාන්‍ය කෙනෙක් අන්න ඒක අපි හිතර ගන්න ඕනේ අපි හැමෝම එක විදියට තමයි මේ රටේ ජීවත් වෙන්නේ ඉතින් අපි අපිට ආස කරන හොඳ දේවල් හරියට කරන්න ඕනේ අපේ ජීවිත තුලින් අපි මේ දේ දකිනවා මේ විශේෂ දේවල් ඔයාලගේ ජීවිතයට ගන්න ඇති කියලා හිතනවා ඉතින් වෛද්‍යමනි ආයිබෝන් බොහොම ස්තුතියක් වෙනවා අපිට කාර්ය බහුල මොහොතේ පොඩි වෙලාවක් අරන් දුන්නට කතා කරන්න අපේ රටේ සුව විරුව ගොඩක් ගැන අපි කතා කරනවා ඉතින් අපේ රටට සේවය කරන සුව විරුවෙක් තමයි මේ ඉතින් අපි කතා කරේ අර ලස්සන ෆොටෝ ෂූට් එක ගැන ඒ ලස්සන ෆොටෝ ෂූට් එකේ ඉන්න ඒ ලස්සන යෝධයා කවුද කියලා කතා කරේ ඇත්තටම මේ වෛද්‍යතුමා ජීවිතේ අපිට ගොඩක් දේවල් අපේ ජීවිතේ ගන්න දෙනවා ඉතින් මතක් කරන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් පෙන්වන්න ඒ වගේම නිලම YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න බලන්න රත් කරගන්න click කරා මේ වීඩියෝ එක like එකක් දාන්න ඒ වගේම share කරන්න තවත් කෙනෙකුට මේකෙන් විශේෂ දෙයක් තියෙනවා නම් ජීවිතේ දෙයක් ගන්න තියෙනවා නම් ඒක වැදගත් වෙයි අපි ගිහින් එන්න හැමෝටම සුබ දවසක්